දමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනංතු සග්ගමොක්කදන් දම්මස් සවනකාලෝ අයං බදන්තා දම්මස් සවනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලු අයංබදන්ත නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස අද්දා පසංසාම සහාය සම්පදං සිෙට්ටා සමාසේවිතම්බා සහාය ඒතේ අලත්දා අන වංජභෝජී ඒකෝ චරේකංග විසානකපෝති පූජනීය මහා සංගරත්නින් අවසරයි අදත් ඉතාම ශ්‍රද්ධාගෙන් යුක්තව ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට පින්හිතින් එකතු වෙන හැම දෙනාටම දේශනාව ආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ප දේශනාව ආරම්භෙදිම අපි අද ධර්ම දක්ෂිනාවට ඉතාම පිංහිතින් දායකත්වයෙන් එකතු වෙන පින්වතුන් සිහිපත් කරගත්තොත් අද දේශනාවට දායකත්යෙන් එකතු වෙනවා පල්ලි බැද්ද කෝපිවත්තේ පදිංචි Pඒ අමර සේකර මහත්මා එම මැතිණිය එවගේම මියගිය ප්‍රේමවතය මෑණියන්ගේ සහ කරෝලිස් හාමී පියාණන්ගේ දදු දරුවන් කියන පින්වන්ත පිරිස. ඒ හැම දෙනාගේම බලාපොරොත්තු අරමුණු සිහිපාත් කරලා අපි ධර්මදක්ෂිනා අවසානේදි පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා දැක් සූදානං වෙන්නේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට. පිවත්නී ඔබ දන්නවා බදාදා ධර්මදක්ෂිනාව තුළින් අපි මේ වනකං සාකච්ඡා කරගෙන එන්නේ, හග්ග විසාාන සූත්‍රය පිළිබඳු. අපි ගිය සතියේ විශේසයක් සිද්ධ කලා එක තමයි අපිට සිද්ධ වනා ගිය සතියේ ධර්මදක්සිනාව තුළ ගාතා දෙකක් එක ළඟ සාකච්ඡා කරන්න මොකද එතනදී පසේ බුදුරජාණන් වහන්සේලා දෙනමක්ගේ උදානයන්, එක ළඟ යෙදිච්ච නිසා හෙමනතං ඒ කතා දෙකම එක සමාන නිසා අපිට ගාතා දෙකක් උදාන දෙකක් සාකච්ඡා කරගන්නට සිද්ධ වනාම්. අද ඒ නිසා අපිට පින්වතුනි එදා සාකච්ඡා කරපු වූ ගාථ දෙක එකොළහා සහ දොළහා කියන අංකවලින් කතා කරොත් එහෙම අද තියෙන්නේ අපිට එතකොට දහ තුන්වන ගාතාව දහතුන්ගන උදානය මේ වෙලාවේ සිද්ධ කරන්නට සාකච්ඡා කරන්නට. පින්වත්නී ඔබ දන්නවා අපිට මේ උදානයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයා ඉන්නං. සිද්ධ වෙනවා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ චරිතය පිළිබඳව උන්වහන්සේලා එවැනි උදානයක් දේශනා කළේ ඇයි කියන කාරණය පිළිබඳව එ නිධානය, එම දේශනාවක් සිද්ධ කරන්ට බලාපොරොත්තු උනේ ඇයි කියන එක සම්බන්ධව සාකච්ඡා කරන්්ම සිද්ධ වනවා එෙමැතු අපිට බෑ හැකියාව ලැබෙන්නේ නෑ උන්හන්සේලා පිළිබඳව උන්හන්සේගේ උදානයක්න් පිළිබඳව කතා කරන්න. එනිසා පංගත්න අපිට මේ දහතුංවන ගාතාව එමන ත දහතුන් වන දේශනා කරපු පසේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු, ප්‍රකාසය එහෙම සිද්ධ කරන්ට හේතු වනේ මේ කියන විදිහේ ප්‍රකාසයක් කරන්න බලපෑපු හේතුව තමා මේ පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුද්ධත්වයට කලින් බ්‍රහ්මදත්ත රජතුමා වෙලා බමදත් පුරේ රාජ්‍ය කරගෙන යනු. රාජ්‍ය කරගෙන යනකොට බ්‍රක්්මදත්ව රජුවෙලා යුතු කරදදි ඔබට මතක ඇති අපිට මේ වගේ සිද්ධිය කලිනුත් හම්බ වෙනවා මේ රජතුමාට රාත්‍රී බාගේ නින්ද යන්නෙ නෑ. රාත්‍රියයට තුංගතාවක් කවදි වෙනෝ. රාත්‍රියයට තුංගතාවක් කවදිවෙලා රාත්‍රියයේ බය වෙනෝ. බියට පත්වෙනෝ. එතින් බියට පත් වනාට පස්සේ උදේ අවදි වෙලා පිළිබඳව පුරෝහිතයන්ට සඳහන්කරන පුරෝහිතයන්ට කියනවා ඉතින් එහෙම සඳහන්කරාට පස්සේ පුරෝහිතයොත් එක්ක සාකච්ඡා කරාට පස්සේ පුරෝහිතයෝ මොකද කරන්නේ රජතුමාට මේකට උපදෙස් දෙන්නට පටන්ගන්න දැන් කලින් කතාවක එම බයිවෙච්ච රජතුමාට ඔබට මතකයි අපේ පසේ බුදුරජාණන් වහන්සේ වවැඩට කලින්ී රජතුමා යාගයක් කරන්න ඕනෙ කියලා පුොරෝහිත උපදස්තුන්නනි. ැ මේ කතාව එහෙම සිද්ධක් නෙවෙයි තියෙන්නේ මේ කතාව තියන්නේ එම උපදෙස් දෙන්න නෑ යාගයක් කන්න ඕ එම නැත්තං වෙනත් දෙයක් කරන්න ඕන කියලා මේ රෑට බයිවෙලා නිදාගෙන ඉන්නකොට උදෑස්සන කාලයේ දකිනවා පින්ඩ පාතේ වැඩල ඉන්නව පසේබුදුරජාණන් වහන්සේලා කීපනමක් රජමතුරට. පාති ඩල ඉන්නවා දැක්කට පස්සේ මේ වෙලාව කතා කරලා අහනවා ඔබහන්සලා කවුද කොහෙදලද වඩින්නේ මොනවද ඕන වෙන්නේ මොනවිදිහටද සග්‍රහ කරන්නන්න ප්‍රශ්නටිකක් ඇැහවට පස්සේ පිළිතුර දෙනවා අපි රජතුමන අනවජ්්‍ය බෝජී නම් වූ පිරිසක් බෝ පරජතුමාන් හරි ප්‍රශ්නයක් මේ ශ්‍රමණයෝ කීප දෙනෙ කැවිල්ල හරි අමුතු නමක් කියනවා මොකක්ද අනවජ්්‍ය බෝජී කියලා අනවච්්‍ය බෝජි කියන්නේ මොකක්ද කියලා හපුහාම මේ පසේ බුදුරජාණන් වහන්සේලා පිරිතුරදිනා අපිට කටුක දෙයක් ලැබනත්ඒවගේ මතමයි ප්‍රණීත දෙයක් ලැබුණත් මේ ඕනව වෙලාවක අපි සැලෙන් නැතුව ඇලෙන්නතුව ගැටනිිනතු ඒ පරිභෝජනය කරනවා එනිසා පිට අනවජ්්‍ය බෝජී කියලා කියනවා කියලා පෙන්නනවා. පංහත්නී. පසේ බුදුරජාණන් වහන්සේලාට සඳහන්කරන අන්වර්ථනාම අපි කලිනුත් ඔබට සඳහන් කලා පෙන්නලා දුන්නා එක වෙලාක මං ඔබට කිව්ව මේ චාතුද්දිසා. දදිසාහ කියල කියනවා කියලා පසේ බුදුරජාණන් වහන්සේලාට එක කියන්නේ හතර දිසාවෙන් පැමිණෙන බියක් නැති එක මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ හතර තියෙන හින්දා ඒ බ්‍රහක්්ම විහරණ හතර තියෙන කෙනෙකුට කිසිම වෙලාවක හතරදිසාාවෙන් හෙම නැතම් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව නැතිකම නිසා ඇතිවෙන බයක් ඇතිවෙන්නේ නෑ කියලා ඔබටම මතක් කරල දුන්න අද ඒ වගේම වචනයක් ඇවිල්ල තියෙනවා එක තමයි අනවච්ච බෝජී අනවච්ච බෝජී කියලා කියන්නේ ආහාරය පිළිබඳව කටුකවුනත් ඒ ආහාරය ප්‍රනීත වනත් ඒ ආහාරය පිළිබඳව ඇලීමකින් එමන ගැටීමකින් තොරවඒ ආහාරය ගන්නේ නෑ මධ්‍යස්ථව ආහාර ගන්නවා කියන එක තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලා යිතුමාට හිතුනා මේ කියන කතාව ඇත්තදි කියලා බලන්න ඕන කියලා. පින්ඔතුන ඒ හරි වටින දෙයක් මොකද අපි සමහර වෙලාවට කවරුහරි මොනොහරි කාග හරි ගුණයක් කිව්වට පස්සේ ඒ පරික්ෂ කරන්නේ නැතිව ඒ වෙලාවි ගැඩිය පිටිං පිළිගන්න. මිනිස්ු එහෙමනේ මොකක් හරි කවුරු හරි ගැන කියපු ගමන් එයා ඇත්තට මෙහෙමද ඒයාට එහෙම ගුණ තියනවද එයාට එහම හැකියාවන් තියනවද කියල විමසන්නේ නැතිව හයලා බලන්න නතිව කෙලින්ම රිජ්ජුව එක පිළිගන්නවා මේ වෙලාවේ මේ පිළිගැනීම ඒ විදිහට සිද්ධ කරන්න නතු රජතුමා විසින් දැන්ම පසේ බදුරජාණන් වහන්සේ පර්යේෂනයකට භාජනය කරන්න යන්න කද රජතුමා ඉතාමත් කටුක ආහාරයක් පිළියල කරලා සගස් කරලා මෙ කටුග ආක ආහාරය එකයන්නේ නිෙවුඩුහාලේ බතුයි ඉතාමත්ම දුගී දුප්පත් අය අනුභව කරන කාඩි හුද්ද කියන හොද්ද හදලා මේ පසේ බුදුරජාණන් වහන්සේලට පූජා කරනු බලාගෙන හිටිය මේක අනු බව කරනකොට මේක වලඳනකොට මේ පස බුදුරජාණන් වහන්සේලාගේ මූුණ ඉරිිය වඋදිහා දෙැ අපි ආහාරයක් ගන්නකොට එක රහයි නං න අපි පෙන්නවානේ මූුණෙන් එක රස ස්වභාවේ හැබැයි නීරස දෙයක් කටුක දෙයක්ට ලුණු වැඩි ආහාරයක් වගේ මිරිස් වැඩිය ආහාරයක් වගේ අපේ මූුණට ඉරියව් වෙනස්ස වන ස්වභාවයක් ලක්ෂණ තියෙනවා එතකොට. රසයිනං මුණ පිරිලගිහිල්ලා සතුටට පත්වෙලා එහෙම ගතියත්තියනවා. එතකොට මේවෙලාවේ අර ඉතාමත්ම කටුක රලු එයාහාරය මේ පසේබුදුරජාණන් වහන්සේලා ඉතාමත්ම මධ්‍යස්ථව ගැටෙන්නෙත් නැතුව ලෙන් ත්නැතු වලදනවා රජතුමාට දැන් ඒක පැත්තකින් ප්‍රත්තියක් සැයි ර රළුආහාරය ගන්න කකට ඇලුනෙත්නෑ ැටු ෙත්න එකට ඇතන ලළුවාහාරයකට ඇලෙනවට වැඩිය තියෙන ගැටීමක් අනි පැත්තට හජතුමා පහුවදා ආරාධනා කරනවා එහෙනම් හෙටත් විඩ පාති වඩින් දානදට සූදාන අනවජ්‍ය බෝජී නම් වූ පසේ බුදුරජාණන් වහන්සේලාට එක නි ආහාරය පිළිබඳු ඇලිීමක් සහ ගැටීමක් නැති මේ පසේ බුදුරජාණන් වහන්සේලාට ආරාධනාකරාට පස්සේ ඒ වෙලාවේ ඉතාමත්ම ප්‍රනීත රසවත් ඉහළ අග්‍රගන්නේ රාජ්‍ය භෝජනයක් පිළවෙල කරලා පූජා කරනු පෙන්වත්නී පපුජාව සිද්ධ කරපුවා හමත් එදා තාම රසයි රජතුමනි පුද්දුම ආහාරයක් මේක වගේ මුකූත්කිවෙන තාමත්ම නිවිච්ච ස්වභභාවයකින් එකට ඇලීම කුත් නැතිව එකට ගැටීම කුත්නැතුව තාමත්ම මධ්‍යස්ථව එදාන වලදනවා එදාන වලඳපු හම රජතුමා කල්පනා කරනවා හන්සේ හරි අපූරු පිරිසක් ඇයි සාමාන්‍ය මිනිස්සුන්ට ආහාරයක් දුන්නට පස්සේ කෑමටිකක් දුන්නට පස්සේ ඒ කෑමෙ ගුණා ගුණ කියනෝ අඩු පහඩු කියනවා එවගේම ඒවගේ තියෙන ප්‍රනීත නීරස්භාවයන් ගැන කතා කරනවා හැබැයි මේ පිරිස පසේ බුදුරජාණන් වහන්සේලා ඒමන වේ වහසේලට කෑම පිළිබඳව විසේස ඇල්මක්වත් විසේ ගැටීමක් වත් නෑ එනිසා එවැනි මධ්‍යස්ථ භාවයක් පිළිබඳව පංහත්න හිතේ කැමැත් තක්කඇතිවලා ඒ ගැන කල්පනා කරලා මේ රජතුමා විදර්ශන වඩලා එදා පසේ බුද්ධත්තයට පත්වෙන. පස බුද්ධත්වට පත්වෙලා තමයි මේ අද්දා පසසා සහාය සම්පදන් කියන උදානය පෙන්නන්නේ. මේකින් කියන්නේ ඉතාමත්ම වටිනවා කියන. අ්දා පසංසාම සහාය සම්පදන් සිල්ගුණ තියන උතුමන්ගේ සහාය සත්පුරු ස ඇසුර ඉතාමත් වටිනවා කියනවා. එවගේම තමයි එක සේෂ්ටයි කියල කියනවා. හැබැයි එහම ේෂ්ටත් ඇසුරක් උතුමන්ගේ ඇසුරක් සීලාදී ගුණතියෙන මාර්ග පල ලබපු එමනැත ඉතාමත් ගුණ තියෙන උතුමන්ගේ ඇසුරක් ඒේ අලද්ද අනවජ්්‍ය බෝජි එහෙම එකක් ලැබුණත් නැතත් මම අනවජ්්‍ය බෝජී එමනැත්තං ආහාරයේ ඇලීමක් ගැටීමක් නැතිව ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කඟවෙහෙන අඟවගේ තනිම හැසිරෙනවා කියලා කියරෝ. පිඟත්නීම්. ඔබට හිතෙන්න පුළුවන් මේ කෑමක් දිහා බලලත් පසේ බුදුවෙන්න පුළුවන්ද. අවබෝධයට පත්තෙන්ට පුළුවන්ද කියලා. එම හිතෙන්න්න පුළුවන්. පිඟත්නීම්? දිහා බලලා අවබෝධයට පත්තිෙන්ට පුළුවන්ද බැරිද කියන එක ඔබට පැහැදිලි වෙයි මජ්‍යම නිකායි සම්මාධිට්ටි කිය සූත්‍රය ඇතුරු කරොත්. සාරිපුෘත්්‍යයන් වහන්සේගේ දේශනාවක්. සාරිපුෘතතියන් වහන්සේ සම්මාධිට්ටි සූත්‍රය ඇස්තුේ අවබෝධයට සම්මාධිට්ටියටට එමත්න් දිට්ටි සම්පන්න්නේයකට මාර්ගඵල්ල ලබන්ඩ හේතුවෙන කාරණා දේශනා කරනව දාසයක්. මෙ දාසේ ඇතුළේ උන්හන්සේ පෙන්නන දෙයක් තමයි ආහාරය පිළිබඳව දැනීම සම්මාධිට්ටියයක් පංහතුන ආහාර කියල ගන්නේ අපි මේ කණබොනජාති විතරණ එතන කතා කරනවා අපි මේ ගන්න රළු ආහාර හබලින්කාරආහාර වගේම තමයි අනිත් පැත්තට තියෙන දෙයක් පස්සාහර මනෝ සංචේතනක ආහාර ආදී කාරණා හතරක් පෙන්දෙනවා සම්මාධීට්ටි සූත්‍රයේ එතකොට මේ ආහාරයේ දන්නවා එට පස්සේ ආහාරය පිළිබඳව අවබෝධයක් තියෙනවා ර නැතිකිරී මාහාරයට හේතුම ඔක්කුම දන්නවා දන්න කෙනා තමයි සම්මාධිට්ටික කෙනා කියල කියන්නේ එතනින් මේ කල් බලිංකාර ආහාර පිළිබඳවෝ දැනීමත් පිහතුන සඳහන් කරලා තියෙනවා. අපිට එහෙම බලනකොට පසේබුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇතුළමේ සිද්ධවෙච්ච කාරණය අය තරකයක් නෑ සම්මාධිට්ටියයට පත්වීම උදෙසා ආහාරය කිනක පැනවීමක් කරලා තියෙනවා පෙන්නලා තියෙනවා එතන කතා කරනවා. අනිවාරෙන්ම. ආහාරයේ පිළිබඳව ආහාරයේ නැතිකිරීම ආහාරය ඇතිවීම නැති එනැති කරන මාර්ගය දැනගැනීම සම්මාධිට්ටිකයි කියලා. සම්මාධිට්ටි සූත්‍රී. එතනින්ම පේනවා. එනම්. ආහාරයේ ස්වභාවේ තේරුම් ඇරගෙන තමයි මේ බ්‍රක්්ම දත්ත රජතුමාට අවබෝධයට පත්තෙන්ට පුළුවන් උුණේ කියන එක ඉතාමත්ම හොඳට පැහැදිලි වෙනවා පින්හොත්න භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආහාරයේ පැනවීම එමනත්තං ආහාරය පිළිබඳව තියන හික්මීම දේශනා කරන්නට හේතුවෙච්ච කාරණ අතර ප්‍රධාන එකක් තමයි අපි දන්නේ නැති මංහිතන්නේ කාරණයක් මේක ආහාරයට සීම පනුවන්ට බදුදහාම්දුරුවන්ට භික්‍ෂුන් හන්සසිලට සිද්ධ වෙන්නේ මේ ආහාරය තුළ පංවතුන තෘෂ්ණාව එමනතං බවගතවෙන්ට හේතුසා දෙක හැදන කාරණාවක් තියෙනවා. ඒකට හේතුව මනුස්සයන්ගේ ඉන්ද්‍රියන් තියෙන පහක් මනද ඇස කන නාසය දිවසරිරි. මේ පහම එකපාර පිනවන්ට එක මොහොති පිනවන්ට එකම අවස්ථාවක පිනවන්ට අවකාසය සැලසෙන දේවල් මේ ලෝකෙ තියෙන්නේ දෙකයි. දෙකකින් පුළුවන් පහම එකපාර පිනවන්ට දැන් චිත්‍රපටිය බලපු හාම ඇසයි කනයි විතරණ පිනවන්න ඉතවට බලපුහම ඇස පනවෙනවා කන පිනවෙනවා සින්දුවක් කාපුහම පිනවගණ්ඩ පුළුවන් කන විතරයි කෙටිකතාවක් නවකතාවක් කියවනකොට පිනවෙෙන ඇස දෙක විතරයි පනතන් ඇස විසරයි මෙලෝකේ ඉස්ත්‍රී පුරුස සම්බොහුගේ ඇතුළේ ස්ත්‍රී පුරුස එක්කීම ඇතුළේ පිහතුනින් මේ කාරණා පහම පිනව ගණඩ පුළුවන් ඇස කන නාසය දිවසරීරය ඒක විතරක් නෙවෙයි තව එකක් තියෙනවා එක තමයි ආහාරය. ආහාර ගන්නකොට ඇස පිනවෙනවා කන නාසය දිවසරීරයේ. හොට හිතල ලන්නට ඔබ කැමති ආහාරය ගන්න කොට ඔබට කැමති ආහාර ඇතින මේ වෙලාවෙේ දර්ම දක්ෂිනාව ආහගෙන ඉන්න වෙලාවෙත් සමහරවිට ආහාර ගන්නවා වෙන්ටත් පුළුවන් කැමති ආහාරයක් ඔබට තියෙනවාන ඉස්සොරෝම ඔබ ඒ ආහාරය දකින්ටනේවේද කැමති දැකලා ඒක ගැෙන සතුරු වෙන්න බැරිද හොදට මතක් කල බල දැකපුහා ආමන් කැමතිම එකක් කැමතිම ආහාරයක් ඉට පස්සේ ඒ ආහාරය අනුභව කරනකොට අපි කීමක බිස්කට්ට එකක් කියලා විස්කෝතුවක් විස්කෝතුව කනකොට සද්‍යයක් ඇහැනවත නැද්ද සද්‍යයක් එයනු පිනවෙනවාද නදදේකට පිනවෙනවා. ඒකනේ ඔය දැනීම්මල ආහාර පිළිබඳව තියනෙන දැන්නීම්මල කිරිස් ගාල හැපෙනවා කියනවා. කටස් ගාල කැඩෙනවා කියනවා. එද සද්ද දාල පෙන්නන්නේ. කිරිවීදුරුවක් බොනකොටත් සමහර දැනීම්මල තියෙනවා. ඒ කිරිවීදුරුව සුරුස්ගාලදිනවා. සුරුස් ගාලදල පෙන්නනවා. ඇති භාගතන් වහන්සේ නම් පෙනලා තියනෙන ආහාර ගන්න කොට. එ සුරු සුරුගාලා ආහාරගන්් එපා කියල භික්ෂුන්හන් සිලට පෙනෙලතින්නේ. එ සුරු සුරු ගාලා එපා කියනෝ. සුරුස්කලතිනෝ. එක මොකක්ද්ද බලාපොරොත්තුයෙන්නේ. අපේක් සාාවතමා බලාපොරොත්තුව තමා කන පිනවෙන එක. එතකොට ඒ වෙලඳ බා්ඩෙ ස්පාදනය කරනකොට නිස්පාධකයෝ හිතල තියෙනවා මේ වෙලාවේ දෙන්න පුළුවන් වෙළඳ දැනීමක් ඇතුලේ. ඇසයි කනයි පිනවන එකන. ඒ වෙලාවි එතකොට හරි ලස් ඒවෙලද දැල්නී මතුර ඒ එක නිස්පාතිනය වෙලා තියෙනවා. හරි ලස්සනට පැකින් කරනවා. හරි ලස්සනට ඒවා පිළියලවෙනවා දුන්දානවා සමහරේවාගේ සමහරි වගේ වාස්පවෙනවා උතුරලා යනවා ගොඩක්කිව පන්නනවා. අනිෙ පැත්තිෙන්, සදෙකුත් පෙන්න්නනවා එක අනුභව කර අදි සදධයක් එෙනවා අන්න දෙකක් සම්පූර්ණ කල්ල දෙනවා දැනීමක් ඇතුළි. පිනතුන ඇසයි කනයි වගේම තමයි යාහාරයකින් නාසේ පිනවෙනවා බලන්ඩ පාර යනකොට කොහරි කෑමක් ඉදෙනකොට හෝටලයක් ලඟින් යනකොට ඒක සුවන්ද එෙනුවනි ඔබ ෙදර වයන කෑමකි සුවන්ද කියන එක ප්‍රධාන වෙනවා ආදනම් ගෙදරම සුවන්දයි කියනවාන සුවන්ද හටිනනම් රහත් ඇති කියලා කියනවා සුවන්ද කෑමෙකක් කියල කියනවා සුවද ද්‍රව්විය කෑමක් සුවන්ද වඩ යොදනෝ විවිධ රසකාරකතියෙනවා සුවන්ද ගණට පුළුව ට නාසයයක්ත් ආහාරය නිසා පිනවෙන දැන් ඇස පිනවෙනවා ක නාසේ අනතක දිව. දිවේ රස නහර රස බලනවා ආහාර කොච්ච රහද කියලබලනවා. ඊට පස්සේ ඉස්පරසයත්වයක සිද්ධ වෙනවා ඉස්පරසය සිද්ධ වෙන්නේ මේ ආහාරය දැන් අපි ගත්තොත් එහෙම සරලම දෙයක් ආහාරයක් තියන මාස්මිලෝ කියලා මාස්මිලෝ ආහාරයට ගන්නේ එක තියෙනවන පිඟතුන ඇර සවුම් ගතියක් එක ඒක අනුභව කරනකොට මාස්මිලෝ එකක්ඒ මාස්මිලෝ එක තියෙනවා ඉතාමත්ම සුම් ගතියක් ශරී රිස් පරසෙ ඇගිල්ලට ඇරගෙන අතේතියාගෙන ැලුවත් මාස් මිලෝ එක තිතියනන්න සිනිදුගතියක් ආහාරයම් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කියන ඇසකන නාසය දිවසරීරය කියන ඉන්ද්‍රියන් ටික ආහාරය නිසා එකපාර පිනවන්න පුළුවන් පින්ත්නී. ස්ත්‍රීපුරුස සංසර්ගයත් ආහාරයත් අතරිින් භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙනවා ස්ත්‍රී පුරුස එකතු වීම කියන එක භික්‍ෂූන්ට සහ භික්ෂුුණීන්ට තහනම්ම කළ දන්න. ඇැබ කෑම තහනන් කරන්න බෑනි. ඉනිසා කෑම සීම කරනවා. ඇයි. තෘෂ්ණාව වැඩින්ට ඔය කාරණ දෙක ප්‍ර්බල්ල බලපෑමක් කරනවා. ඔබට හිතෙන්න්න පුළුවන් මේ කන්න නැතුවයින්ටෑම කියල දේශනා කරනවා කියලා නෑ කෑම ජීවත්තෙන්ට ඕන වගේම තමයි සසර නැවත්මටත් ආහාර පාලනය ආහාරවල නැවත්ම ආහාර පිළිබඳව ආහාරයේ නිරෝධය ආහාර නිරෝධගාමිනි පටිපදාව හැම්ම දේම දනගඩුවන. කෑම ටිකුත් ඇතින පින්ත් ධර්මවබෝධියට පත්ති ඒ තරන් බොහොම වටින ශාසනයක් අපේ බුදු හාමුදුරන්ගේ ශවාසන ආහාර පිළිබඳව ආහාරංච පජානාතී කියල කියන්නේ ආහාරය පිළිබඳව දැන ගැනීම සම්මාධිට්චිකට හේතුවෙන් නය විදිහට මේ තුළ මේ සසරදිකු කරන ස්වභාවේ මේ ආහාර ගැනීමේ වැඩපිළිවෙලේ තියෙන නිසා භාගිතන් වහන්සේට පුළුවන්ගෙනවා භික්‍ෂුන් සීම පනවා ඔබටත් මේවා පිළිබඳව ශීමා පැනවීම් හදාගත්තෙන් නැත්තං ආහාර හින්දපින් උතුන එක පැත්තකින් අපි හිතන්නේ අපි කායිකව ලෙඩවෙනවා කියන එක විතරයිනි. අපි කය පිළිබඳව විතරයි දැඩි ඉලක්කයක් කරන්තිෙන් ගැන ආහාර රට ගන්නි නැති වනහම කායික අවශ්‍යතාවයන් එමනත්ං කායිකව තියෙන ස්තුූල ස්වභාවයන් අඩු කරගන්ඩ ලෙඩරෝ අඩු කරගන්ඩ පුළුවන්කමක් තියෙනවා වගේ ආහාර පාලනය සඳහ මිනිස්සු යන්නේ කායික අරක්‍ෂාව සඳහා පමණයි හැබයි බුදු දහමින් කායි කාරක්ෂාවට විතරක්නයව යාහාර සීමමා කල්ල තියන්නේ පාලනය කල්ල තියන්නේ අපේ ලෝකේ න්න මිනිස්සුන්ට අනුව ආහාරයක් පාලනය වෙන්න වෙන හේතුවක්කින් දැනවෙයි එයාට කයක්ක කායක ලෙඩරෝගවලින් තොරව ජීවත්තෙන්ට ඒ සඳහා උපකාරරිත්තය තියෙන එක හැබැයි. මානසික සුවය පිණිස මානසික තුස්නාබරිින් නිදහස් වීම පිණිස මනසිං ලෙඩවීමෙන් වලකින්ට ප්‍රධාන වසයෙන් බලපානවා ආහාරයි කියන සාදක පත්නී. අපිට හම්බ වෙනවා කතාවක් කතාව තමයි දවසක් එක මනුස්සෙක් දකිනවා දමපදට කථාවම එක තියෙන්නේ. ඉතාම කුසගින්න ඉන්න වෙලාවක කුසගින්නේ ඉඳලා ආහාරත් ලැබිලයිවරට තන් කාපු වරගේම කෑම එකක් බල්ලෙ කනුභව කරවා බැල්ලිය කණුභව කරන දකිනවා ඒකන් තමන්ගේම වර්ගේ තමන්ම කාපු වගේ කෑම එකක් බැල්ලිය අනුභව කරනවා දකලා මේ අනුසර කල්පනාවක් ඇද වුණා මේ බල්ලො හරි හොඳයි බල්ලො හොඳයි වගේ තමයි මේ බල්ලෝ හරි පින්කාර අපි වගේ ද වූ අපි කනවගේම කෑමක් කන්නේ අපි කෑවවගේම කෑමක් අන්නේඒ කෑම එක ගැනර බල්ල කකා ඉන්න එක ගැන මෙයාට ආසාවක් ඇතියෙනවා ඔබ හිතන්ට ඉතාම කුසගින් හිටපු මනුස්සයෙක් කුසගින් හිටපු මනුස්සයාට කෑමවේලක් ලැබෙනවා ඒ කෑමවේල කාලිඉවරවෙනකොට ඒ හා සමාන කෑමවේලක් බැල්ලිකොට ලැබි ඒක දිහා බලාගෙනන්නකොට මේ බැල්ලි මේක කනදිහා බලාගෙනන්නකොට මේ මනුස්්‍යයාට හිුණා බැල්ලියන්ට මීට වැඩිය මෙච්චර හරව න එකත් මටත් තිබුුණ නං හොඳයි කියලා යට හිතෙනවා පිහතුන ඒ ඇසිල්ලිං එයා මිය පරලෝගිහිල්ලා කොයි දිප දෙෙන්නේ කලප දන්නාද එය ඉප දෙෙන්නේ ඒ බැල්ලියගේම කුසේ බලු පැටියෙක් කියලා ඇැයි බල්ලන්ට දෙන ආහාර කට්නම් බලු ආත්මික ඉපදෙන්ටම හොන්ද නද ඉප දෙන්න ඕන බලන්ට ආහාරයේ තුළ තියෙන උපාධානය හින්දා මිනිසුන්ට වැඩ වැරදින හැටි ආහාර උපාධානී කෑම වල ඇතියෙන අල්ලා ගැනීමම් හින්දා කෑම් වලට තියෙන ගිජුකම හින්දා ඇතිවෙන ස්වභාවයක් එනිසා අපි කෑම සම්බන්ධව තියෙන කැමැත්ත භික්ෂූන් වහන්සේලාට සීම කරන්ට ඕනහින්දා. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට ආහාර ගන්නකොට ක්‍රමයක් යෝජනා කරනය එක තමයි ප්‍රත්තික්ෂා කරන්න කියලා. ප. ඇයි මේ ආහාර ගන්නේ. පටිසංකායෝ නිසෝ පින්ඩ පාතං පටිසේවාමි යාවදේවෙයි මස්ස කායස ටිතියා යාාපනාය විහිංසූ පරතියා මෙගේ සීපත් කිරීමම් ටිගත් තියෙනවා. ඇයි ආහාරගන්නේ යැපෙන්ට. සරීරය ලෙඩ නොවී පවත්වඩ. සුව පහසුව පිණිස එමනතුව සරීරයේ මාන්සපේසි වර්ධනය කරගන්න ඇගේ පිටින සදාගන්ට කියලවත්. අසනවෙඩ කියලවත් වරණවත්තෙන්ට කියලවත් නෙවෙයි ආහාරගන්න මේ ප්‍රෝටීන් කැලසිම් මේ වගේ වැඩිපුරතියනවා මේ ආහාරවල වගේ අදහස කඇතරම භික්ෂුන් වහන්සේලට ගන්න කියලා බාගතහන්ස පෙන්න්නන්න. එනිසා උන්වහන්සේලාට ඇල්මකින් හෝ ගැටීමකින් තොරව අනවජ්්‍ය බෝජීව ආහාරගන්න පුළුවන්. අඒක විශේෂයක් නෑ ලැබෙන්න්නේ මුන් ඇටද ලැබෙන්නේ කඩලටද ලැබෙන්න්නේ පරිපුොයි බතුයිද. පොල් සම්බෝලද ඒ කිසිීම අදාලත්වයක් නෑ ඇයි මේ හැම එකක්ම පින්තු අවබෝධයට පත්ච්ච කෙනා දන්නවාන මේ හැම එකක්ම වෙනමුකුත් නෙවෙයි පටවී ආපෝතිය ජෝවායෝවලින් හැදිච්ච විවිද්ධ හැඩ නියෝජනය කරන දේව එතකොට අවබෝධයෙන් දකින කෙනට පොල් සම්බෝලයි පරිප්පු එක එකට පේ. ඒක දෙකක්වෙඩ පුළුවන්. හැබැයි ඒ දෙකම පටවආපෝතය ජොවායෝ කියන සතරමහා භූතයන්ගෙන් නිර්මාණය වෙච්චේවා. ඊටහා දෙයක් න කඩලටේ හාල්ලටය කෙලා වෙනස් කරන් දෙයක්න අවබෝධය දකින කෙනාට සාමුතිලවක අපි හදාගෙනන්නො එක වෙනස් බාවය. ඉතින් පිවොත්න අන්න එහෙම දකිද්දී විස ඇල්මක් විසේස ගැටීමක් මෙආහාරය සම්බන්ධු ඇතිවෙන්නේ නෑ. එනිසා ආහාර පිළිබඳව ඇතිවෙච්ච ගැටුම් ශාසන ඉතිහාසේැ බුදු හාමුදුරන්ග කාේ ඕන තරන්තියන. තැන්ර සාරපුත්තයෙන්න් වහන්සේට එක වෙලාවක කැවුන් ගෙඩි කීපයක් වඋහන්සේ වැඩඉන්න වෙහෙරට හම්බේෙනවා. හම්බුනාට පස්සේ. උන්වහන්සේට ලැබිල තිබ්බ ආහාරය කැවුන්ගෙඩිය වලඳලා උවහන්සේ අ තව ස්වාමින් වහන්සේලාට ලැබිච්ෂක පැත්තකින් තිබ්බට පස්සේ ඒ වෙන ස්වාමින් වහන්සේකට ඇරන් තිබ්බ කැවුගෙඩිය තැ වෙලාව පහුවෙලා උන්හන්සේ වැඩම කරලනෑ කැන වෙලාව පහුවට ආසන්නයි උන්වහන්සේ වැඩම කරලනෑම එක වලඳන්න එක සාරිපුතය වහසේ වලඳනෝ මහරාතන් වහන්සේ වැඩියට පස්සේ අර හාමුදුරුවන්ට කියනවා මං ඔබහන්සේට තිබ්බ කැවුන් ගැඩියත් ඔබහන්සේ බවා ඩිින්ට පරක්ුවෙන් නිසා වැළඳවා කියලා මතක් කරනවා මතක් කරපු මර හාමුදුරුව පුදුම කතාාවන්නේ කියන්නේ මොකක් දෙකිවේ රසවත් කෑමනං ඉතින් කවුද වළදන්න කැමුතින ඇති වෙලාවත් පහු වෙලා තියාගෙන වල දඩත් ෑ ගබඩා කරගන වල දටත් බෑම ආහාර එදා ඉදල සාරිපුත්තයන් වහන්සේ මොකක්ද කරරි කවද්දාවත් කැවුම් වලඳන අර වචන හින්ද පවත්නී අප ජීවිතවලටත් එයෙම් වෙනු ද මම පෞද්ගලිකව ප්‍රියකරපු ආහාරයක් තමයි දූර්යන් කල කියන්නේ සමහරය මේකහද්දි හිතෙන්න්න පුළුවන් හාමුදුරුවොත් එහෙම පන්න පන්නේ වා හොයාගෙන වලඳ නොද කිය නෑ ප්‍රියප සවභාවයක් තිබ්බා කැමැත්තත් තිබ්බා කතීද කාලය කතාව තිබ්බා තවසක් එක ස්වාමින්න් වහන්සේ කෙනෙක් මට පූජා කරනවා තැනකද මේ රටේ ප්‍රෙසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක්. දූරියන් පිගානකට සූදානන් කරලා පූජා කරනු. උනනාන්සෙත් මම එහැ පැත්තිදල වල දෙනවා මාත් වලදනවා ධනිවලමුඳල් ඉවරට මේ දූරියන් ගෙඩිය එතන වැඩකර පුළමෙක් රැගෙනවිල්ල පිගානකට සූදානන් කළ පිට පූජා කළලා. පූජා කරාපු හාම කි එක කැමැත්තිෙ හිටපු ආහාරයක් කියලා. මම දූර්යන් මදුලු දෙකතුනක් වැඩිපුර වලඳනවා. මදුල් දෙකතුනක් වලඳපුහම අ ස්වාමන්හන්සේ ඉතාම් ඉක්මින් ඉතාම් ඉක්ින් අරළමයට දැනුවත් කරනවා දැම්ම එක ත් කරන්නට තව කීපයක් ඉතුර වෙලත් තිබ්බයකි එ මට තේරුන්නෑ වෙලා මොකක්ද වුණේ මට සන්නන්සම කිවවා වහන්සේ හින්ඳමයි මම එක ගෙනාවේ එත බලඳන්නට ඇතිවෙන්ට බලඳන්ට කියලා. පස්සේ මං වලදගෙන යන මං අරකයින් කරනවා. පස්සේ වෙලාක මට කිව්වා මංකයින් කරේ එතන බලාගෙන ඉන්නයටත් මේ දූරියන් ඕන හිදා කියලා මම කෑමේ සීමාව දන්නේ නෑ කියලා ඇගවෙන විදිහට උහන්සේ මාවකොඩා පාසුතාවට නින්දහට ලැජ්ජාවට පත්ත නිදිර කතා කළ දැ උන්හන්සි තමයි මටකින්වේ මෙ දරියන් ගෙනා බවහන්සේට වලඳන්ට වාඩිවෙන්ට කියලා තුන්වහන්සේ කි ති මටම ගෙනාවප එකක් නං මට එකයි වලඳදන්ට අයිතියත් තියෙනවාන එතු මම එයා අයිතියනිසා මට අස්ය වෙන මදුල ප්‍රමාණයීම වලන්දනවා ස ඉතුරුත් වෙනවා සහඒ වලඳන අතරතුරය මේක අයින් කරනවා. මම එදා ඉඳලා ඔබ දන්නවාද අදද වෙනකං දූරියන් වලඳන්නේ මෙදවස්සල දූරියන් තියනවා පාරියනකොට සුවද දෙෙන මට මතක් වෙනවා මංගේතා ලැජ්ජාවට පත් වනේ නින්දහාට පත් වනේ මටගේම ආහාරයේ පිළිබඳව තිබ්බ එක ආහාරයක් පිළිබඳව තිබ්බ කැමැත්ත හින්ද. ආසාවකින්ද. ඒ දැඩි කැමැත්තක්. ඒ කැමැත්තහින්ද මම තන්හාාව හින්දනේ අපහසුතාවට පත්වනේ මම්පුර තජ්ජන භික්ෂුවක් වසයෙන් ආසාාව ඒ කැමැත්ත නිසා වැඩියෙන් දූරියන් මඳළු දෙකතුනක් වලඳන්ට යෑම තුළතමයි හාමුදුරුවන්ට පුළුවන්කමක් ලැබුණේ මට අපහස කරන්ට හරි අපහසුවර ලක් කරණ්හරි නින්දහ කරන්්ඩරී ජීතය පුද්දුම විදිහට ලජ්ජා වෙච්චි දවසක්. අතටත් මතක් කෙනව දූරියන් දකිනකොට කැමැත් තියෙන දේ තුළ හැම්මත් වෙලේ මැතිවෙෙන් දදුක ලජ්ජාව නින්දහාව එනිසා මම වැඩියුම කැමැත්ත තිබබ පලතුර මේ වෙනකොට වලඳනයකෙන් ඇත්තලා වලඳන්නේ නෑ. දකිද්දි මට මතක් කෙනවා දකිනකොට මට සීපත් වෙනවා මකද මතක් කෙන්නේ. මේක නිසා මේක වැඩි ඇල්ම නිසා තමයි මගේ ප්‍රතිරූපයට මගේ තිබ යම්කිසි මානසික නිවහල් භාවයකට මොකක්හරි පහරක දුනනං එක හිදක්. එනිසා මම වැඩියම්ම කැමැත්ත තියෙන තිබ්බ ආහාරය සංවර කරාට පස්සේ එකන්නේ ඒ බෑර කරාට පස්සේ ඇත් කරාට පස්සේ ද මට දුකක් ඇතිවෙන එක දෙයක්මං සංවර කරලා කියන්නේ මට නැවත ඒක රසවත් ආහාරයක් කී කිය බුක්තිවිදින්ට නැවත ආහාරයට ගනිමින් රසවිදින්ට තියන කැමැත්ත යම්කිසි දැනීමක් කොස්ස නැති කල තිනය කියැනෙ දූරියන් නැතිනිසත් නෙවෙයි ඉරස මේක කිව්හම හිතෙන පුළුවන් එඒ අර හාමුදුරංගින් පලිගණ්ඩ වගේ ඔබහන්සේම දූරියන් වලඳන්න නතු ඉන්නවා අද දන්නේ නෑ කියලා එහම නවයි හ මට හතුරු ඇති දැන්වල දන්න බලන්න්නේ ඒමත්වල දන්න එමොකද මට දුකහටගත්තේ මේ ආහාරය නිසා මේකේ ස්වභාවය නිසා මේක දති ැලීම නිසාතවයි මට මේ දු හටගත්ති. එනිසා අපිට පින්වතුන අවබෝධයකට පත්තෙන්ට අපේ සිතතේරුන් ගන්ට ආහාරය තරං දෙයක් ඇති ඔබේ ජීවිතත් එහෙම අත්දැකින් ති. සමහර ආහාර නිසා රන්ඩුවෙච්ච තැන් ඇති. සමහාර ආහාර ඔබට නොදී තවාය හංගගෙන කනකොට ඔබ කැමතිම දෙයක් ඇතිවෙච්ච දුකක් ඇති ජීවිත. පුංචි කාලිදලා. සම ආහාර හංගගෙන අනුභව කරන්නේ. ඒ ආහාරයට තින ඇල්මහින්ද. පිං අත්නේ ඒදයට පුරුදූුණොත් යම්කිසි, රසවත්මදේ මං මේකට කැමතිමදේ මස් කන්්ටයි මං කැමති මාල්ුවල්ටයි මංැමති මේ විදිහට කන්්ටයි මම කැමති කියලා නිෂ්චිත හැඩයක් හදාගෙන අපි පුරුදුනොත් හෙකට අපිට පිංවතුනේඒආහාරය නිසාම දුකොපද මංර දූරියෙන් කතාවකි ඒකයි එතකොට ඒ දුක උපදවන්ට පුළුවන් වෙන්නේ අපි එකද දෙකටැබෙු හමනි එක දේකට බැවනාට පස්සේ එ බැයිවෙච්ච දේ තුළ ඕන වෙලා දුකහටගන්න පුළන්. ැ ඔබ ඔබත් කැමති අයති දූරියන් අනුභව කරන්න අපි ඒව උදාහරණමකමකු එතට ඔබට දෙන්න නැතිව ඔබ කැමැති ආහාරය කවුරුහරි අනුභව කරනවා නං ඒ වෙලාවේ ඔබට පුදුමාකාර දුකක් කටගන්නවා හැබැයි ඔබ ලැබුනත් එකයි නො ලැබුනත් එකයි කියනසා විශේෂ ඇල්මක් විශේෂ ගැටීමක් ඒ සම්බන්ධව නැත්තං ඔබගේ හිත කලකිරගවන්නට කාටවත් බෑනි දූරයන් වගේ දෙයක් තව කෙනකොට අප්‍රි අඒක සාමාන්‍ය මේ සාරීරික හේතුත් එකට තියෙනවාඒගන සමහරුන්ට එක අපිය අඒ විසේෂ හතුවන්නේ ඒවා කන්නෙමන බොක්තිවිදින්නිමන එකට මේ සාරීරික බලපෑම් ඇති එබමැ හිත ඇතුළේ හදාගන්න වනං ඇලීමක් ගැටීමක් හමනොත් ශාසනය පැවත්ම පවත්ව අන් ඩරි යමාරී මොකද අපිට පින්වතුනේ ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍යයි නං තමන්ට සප්පායදෙන් ග තමන්ට අහිතකර නොබෙන ඕනවා හාරයකින් යපෙන්ට පුළුවන් ගතියක් අපි තුළ තියෙන්න්න ඕන හැබැයි ඒකට විශේෂ ඇල්මක් විසේස ගැටමක් ගැටීමක් අපි තුළ තියෙන්න්න බෑ අනවච්ච බෝජී කියන යතාාර්ථයම තියෙන්නු න එතන දැන් එතනදී මෙන්න මෙහෙම කත් තියෙනවා හැබැයි ප්‍රත්ති අප්‍රත්තිය ස්වභාවේ ගැන අපි අවධානයට ගණ්ඩ වෙනවා ැ සමහර උදවයට ඉන්නවා සමහර ආරතින ඔනුබව කරන්න බ සමහරු දෙල්වාගේද අනුභව කරන්න බෑ ඇගේ පළුමතු වනවා දැඩි වස්නයි ටක සමහරුන්ට සීතලයි කියලා ඔයි කියන ආහාර වර අනුබව කරන්න බෑ ඒ තෝරගන්න ඕන ඒවත් එෙක්ක තියන තේරීම ගැටීමක් කරගන්න දෙපා ඒවා සරීරයට අහිත කරයිහින ගැල පෙන්ෙ නැත්තන් ඒවග ඔබට ලෙඩහට ගන්නවාන ඉති ෙඩවුනොත් ධර්මමාගගේ හැසිරෙන්වා බෑණ ඒ හින්දා ඒක අවබෝධය තුළ බැහැ කරගණ්ඩ ඕන එකක්. ඟත්න ඒ හැර බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ පෙන්නන්නේ ආහාරය පුත්ත මංස උපමාවෙන් දකිට මකද පුත්්තමන්ස උප උපමාවක් මේක මේ ඔබ තදට ගන්ට යන්ට එපා උපමාවක් කියෙනමං අපහු න තේරු ගටෝන්නි සම හාරය ස්භාවේ බුදු හාමුදුරුව ආහාරය පිළිබඳු දකිින්ට කියල පෙන්නුවේ කොයි වගේද කියල මට පෙන්නඩෝනවට පෙන්නනවා පෙන්වතුන ආහාරය කොයි වගේද කියල පෙන්නද්දී අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි පුංචි දරුවෙ කොයි කාන්තාාරයක් මැදින් ගමන් කරනවා මේ කාන්තාාරයක් මැදිින් ගමන් කරද්දිී අම්මයි තාත්තයි පොඩි දරුවයි කාන්තාාර යද්දී හරි වහසයි කිසිම්ම දෙයක් නෑ හොයාගන්ට පුළුවන්කමක් ලැබෙන්න්නේි නෑ ආහාරයට ගන්ට. එනිසා අම්ම යෝජනා කරනවා තාත්තට ඔයා මාව මරාගෙන අනුභව කරලම කාන්තාරය තරණය කර. දරුව මැරල්ලයි ඔයත් මැරෙයි ඔයාට මේ දරුවවා රැගන්න පුළුවන් යාග බෑ කියලා තාත්ත කියනවා අම්මට ඔයාට තව දරුව වදන්න පුළුවන් සැමියෙක් කොයාගන්න පුළුවන් ඒ නිසා මාව මරාගෙන කාලාහරී මේ කාන්තාරය තරණය කරන්න එකරත් කැමති වෙන්න මේ දෙන්නවා අවසාන්ට තීරණයක්ගෙනවා එනම් දරුවවා මරාගෙන කම් උපමාවක්ක මෙකුප මාකතාව දැන් දරුව මරන් බෑ තාත්තට මරන්ඩත් බෑ අම්මට මරන්ත් බෑ තමන්ගේ කුසිංගි පදිච්චි දරවා එනිසාම කද්ද කරේ හා ඔයා හිනං දරුව අරගෙන යන්ට මම ඇරගෙන යන්නන් කියෙලත් මේ දෙන්න එහට මෙ හාට මාරුකර කරය නවාමේ දරුවා කාන්තරයක් මෙ දින් යන්නේ ආහාර නැතුව සිම හාරයක් නෑ ගහක් කොළ පේටවත්න දිය පොදක් නෑ ටික තුරක් ගියාට පස්සේ සිද්ධ වන්න දේ තමා දරුවා ඉබේම මැරෙනවා මැරුවේ නෑ කවුරුගත් දැන් කණ්ඩබොන්ඩ දෙයක් නෑ එනිසා සිද්ධ වෙනවා මේ දරුවාාව කණ්ටපොන්්ට දෙයක් නැති නිසා අම්මතාත්තරයි අනුබව කර පුත්තමන්ස උපම කියල කිව එකයි උපමාවක් වෙච්ච සිදුවීමක් දියට එ එක ගන්්ඩප උපමා කතාව මේ අම්මතාත්තරයි සිද්ධ වෙනවා මේ දරුවාව අනුභව කරන්න ඔබ හිතනවාද මේ ආහාරය මේ මාන්සේ පුත්ත මාන්සේ නත පුතාගේ මස්ටික අම්මතාත්ත රහ බලබල කයි කියලා. මේ අම්මතාත්තටයි මේ ආහාරය පිළිබඳව විසේ සැල්මත්තියයිද. ලුන් වැඩි කියල කියයිද. මිරිස් වැඩි කියල කියයිද. තැම්බිලානෑ කියලා කියයිද. ඒමනත්තන් ආහාරය රලුයි මෙතන ලපටී මෙතන ලපටි නෑ වගේවැටිකක්කයිද. පඩගින්නට රස බල න්නෙත් නෑ මොකුත් නෑ ගර පල්ලෙහාහට යන්ටඕන විදිහර දාගන්නවාද නැ තමන්ගේ පුතාගේම ආහාරි මේ කාන කෑල්ල සිනිදුවයි මේ හරෙන් කැපු වනන් හොඳයි වගේ වකකීවද එවමකුත් කියන්නේ. භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ආහාර දිහා විදියට බලන්න කියලා. ආහාරි පිළිබඳව එහෙම දැක්මත් තියෙන්න කියලා. ඒ රස බිඳවිඳ ඒක පිළිබඳ වර්ණනා කර කර. හන සස්කෘතියක් ලෝක තියනවා ඒ ඇත්ත හැබැයි ලෝකෙ තියන හැමදේම බුදු හාමුදුරුවන්ගේ දේශනාවටකග නෑන වෙනස්න ඉට පස්සේ බුදුහහාම්දුරුවන්ගේ දේශනාව තියන හැමකම ලක ඉන්න මිනිස්සු පිළිබඳින්ට කියලෙක්ක ුත්නෑ කැමති කියෙනෙකුට පිළිදිිඩ පොල හැබැයි ආහාරය සංවරයේ කරන්න ඕන ආහාරේ පිළිබඳතු දැනගන්න ඕන ඩ අල්ම හාරත්තකතියා ගැන්ඩ පැමොකද මැරෙන වෙලාවට ඒ කැමැත්තිම එක මතක්වුුණොත් ඒක සීපත්වනොත් ලැබුණොත් සතුටු වෙයි ඒත් උපාධානයක් එතනත් තියෙනවා නොලැබුණොත් ගැටෙයි ඒ මිනිසු කොච්චර ඉන්නවාද පිහතුන්නේ තමන් කැමති මේක ජීවිතයට කණ්ඩ බැරුව ර තෝනතියාගෙන මැරණ මිනිසු.ැ කෑම පිළිබඳව කැමැත්තති කරගෙන සමහරයවා හැමවෙලේම ජීවිතය කාලබීලා. තැන් එකට පුරදු වෙල්ලා ඇබ්බැහි වෙලා එහින්දා එකින් බේරෙන්ට බැරිලා. එනිසා ආහාරය තුළින් ඔබව දෙවියෙක් කරනවාවද මනුෂ්‍යයෙක් කරනවාද පෙරේතයෙක් තිරිසනෙක් කරනවද කියලා පවාත තිරණය කරන්න පුල. මිනිස්සු ආහාර හින්ද පුුද්දු මාකාර විදිහ පරලොව දුකතියට වැටන තැන්තියෙනවා. එනිසා පින්ත්න. අනවජ්්‍ය බෝජී පසේ බුදුරජාණන් වහන්සේ අට කියන විසේෂ නමක් ආහාරය පිළිබඳව විසේ සැල්මක් විසේස ගැටීමක් නැති හින්ද. එදා මේ ආහාරය ස්වභහාවය ආහාරය නිරෝධය මේ ආදී කාරනාාටික තිේරුම් ඇරන් තමයි එදා මේ බද රයිතුමා පසේබුදවෙලා මේ උදානේ ලෝකට හෙළි දරව කරන්නේ. එනිසා එවැනි තැනකට පත්තෙන්ද ඔබේ මනස ආහාරිය තුළ සංවර කරගන්න මේ දේශනා උපකාර වෙත්තුවා කියලා වෙලා ආශිරවාද කරනුම්. පිහතුනි එමාශිරවාද කරලා ඔබට විශේෂකාරණයකුත් වෙලාව මම සීපත් කරන්ට කැමති අපි මේ දේශන මාලාව ඇතුළෙම කතා කරන දේ තමා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කඟවේහෙන අගවගේ තනියොම හැසිරෙනවා කියන එක කතා කරනවානි. එනිසා එ තනියම හැසිරීම තුළ කායික මානසික සුවපත්භාවය කියන දෙකම නිදහස කියන එක දෙකම තියෙනවා කායි නිදස මානසික නිදහස එනිසා පින්හතුනි කායික මානසික නිදහසමේ ධර්ම දේශනා සිද්ධ කරගෙන යනකොට අතිසයිෙන් උපකාරව වෙන සාසෙනක කටයුතු කරද්දි අතිසයිම් උපකාර වන දෙයක් භික්ෂුවකට උපකාරම දෙයක්. එනිසා ඒ කඟවෙහෙන අඟ වගේ කියන උපමාව මතක් කියනකොටම පංගතුන මෙදිනවල වැඩසිටින්ට කුටියක් මම මේ දවස්සල ඉදිකරමින් පවතිනවා කරන්නට ආරම්භ කරලා තියෙනවා යම්තරමක වැඩ එතකොට නිදහන්සේ වැඩ සිටිමින් ධර්ම දේශනා සිද්ධ කරගෙන ශාසනික කටයුතු සිද්ධ කරගෙන ඉතාමත්ම පුංචිවට ඒ කටයුත්ත සිද්ධ කරගෙන යන්ට කටයුතු මේ දවස්සල කෙරෙනවා සූදානං වෙලා කෙරමින් පවතිනවා එතකොට ඒ කුටිය සඳහා මේ දේශන ශ්‍රවණය කරන අපින් ධර්මී ශ්‍රවණය කරපු උබට ඉතාාවම ශ්‍රද්ධාවෙන් ඔබට හැකි පරිදි දායකත්තයෙන් එකතුවෙන්ට අවස්ථාවත් තියෙනවා. එනිසා මේ කාලය ඇතුළේ ඔබට පුළුවන් විදිහහි උපකාරයක් ද්‍රව්වියමය වෙන්න පුළුවන් මූල්ෙ මේ උපකාරයක් වෙන්න පුළුවන් උපකාරෝල්ණ එකතුවෙන්න පුළුවන් ඒ සඳහා මහා පිනක් රැස් කරගන්ට ශාසනය වෙනුවෙන් කරන දෙයක් විදිහට දැකලා ඒ සඳහා බිඳුවයි හැත්තා එකයි තුන්දාස් දෙසීයයි අටසිය දා හතර බින්ුවයි හැත්ත එකයි තුන්දාස් දෙසීයයි අටසිය දා හතර කියන තුරකතනංකේට ඇමතිීම තුළින් මේ කුසල කර්මයට එකතුවෙන්න පුළුවන්. එනිසා අපි ඉදිකරන කුටියේ අපි ටිකකාලයක් හෝ වැඩයිදි. එමනත්ත අපවත් වනකං හෝ වැඩයිදි. යිං පසුව ය ශාසනයට, එමනත්ත අපි වැඩ සිටින අතර තුරත් වඩින ඕනම භික්‍ෂුන් වහන්සේලාකට වැඩයින්ට පුළුවන් ශාසනික දෙයක් විදිහටයි අපි ඒ කටයුත්ත සිද්ධ කරන්න එනිසා ශාසනික මෙහෙවරට ඔබේ එකතු වම හැකි අයුරින් සිද්ධ කරයි කියන කල්පනාව මෙවෙලාවේ ඇති කරගෙන දැක් සූදානං වෙන්නේ දේශනාව හමාර නිසා අද දේශනාවට දායකත්ය එකතු වෙච්ච පින්වතුන් සීපාත් කරලා පුුණ්්‍යානුමෝ දෙනා සිද්ධ කරන්නට මුලිනු ඳහංකලා වගේ අද ධර්ම දේශනාවට, ධර්ම දක්ෂිනාවට තාම පින් හිතින් දායකත්තයෙන්කතු වෙන්නේ. පල්ලි බැද්ධ කෝපිවත්තේ පදිංචිPAඒ අමර සේකර මහතා එම මැතිනිය. එවගේම තමයි මියගිය ප්‍රේමවතී මෑණියන්ගේ සහ කරොල සාමී පියාණන්ගේ දදු දරුවන් කියන පින්වන්ත පිරිස. ඒ පිංවන්ත පිරිස, අද දේශනාවට ඉතාම පින්හිතිං දදායකත්තයෙන් එකතු වෙලාප එක්ෂා කරන්නේ දෙදස් විස්සයි ජනවාරි දහවන දින මියගිය ඩKේ කරෝලිස්හාමී පියතුමානන්ට එවගේම දෙදස් දාහතරයි අගෝස්තු දෙ මියගිය ප්‍රේමවති බටුගෙදර මෑණියන් ප්‍රධාන මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. ගේම තමයි ධර්ම දේක බද්ධපුත්‍රයාන් වහන්සේ නිදුක් නීෝගී සුවය චරජීවන ප්‍රාර්ථනා කරන අයඒ පින්වතුන් ඉතාමත්ම පින්හිතිං. එවගේ නැත්තෙෆෙම් කාරි මණ්ඩලේ සමට දිගාසිරි ප්‍රාර්ථනා කරනතරි ධර්ම දානමය පින්කමේ ආනිසංසයන් දායකත්යේ දැක් වු සැමටත් සියලු ලෝක සත්්‍යයන්ටත් චතුරාරි සත්‍ය අවබෝධය පිණිස හේතුවෙෙත්වා කියන ඉතාමත්ම උතුම් ප්‍රාර්ථනාව ඒ පින්වතුන් මේ වෙලාවේ සිද්ධ කරනවා. ඒ නිසා අද දේශනාාවට දායකත්යෙන් එකතු වෙච්ච. ඒ පල්ලි බැද්ද කෝපිවත්තේ පදිංචි පින්ංවත් පිරිස අපේක්ෂ කරනග දිහට මිය පරලෝ යන්නට දිච්ච, සියලු ඥාති ඉන්ටමේ පිින් පෙත් අනුමෝදං වෙත්තුවා. ඒ පිංවොත් හැම දෙනාටම මේ කුසලය අනුමෝදනාවක් කියමු තුළ ඔන්ගේ බවගාමී ජීවිත සුවපත් වෙත්තුවා ධර්මය ඇසු ඔබ නමින් මියගේ සියල්ම ඥාතීන්ටත්නයේ පින් අනු මෝදැං වෙත්වා. එසිියල්ලෝ, ධර්මව බෝධියය තුළ ැසීම ලබාගනිත්වා කියෙළසා කියල ප්‍රර්ථනා කරලා දෙවියන්ටත් පින්හනමෝ දංකරමු. ආකා සටහාාච බුමටහා දේවානාග මහිද්දිිකා පුഞන්ත අනුමෝදිත්වා చරం රක්කන්තු ලෝකසාසනం చරం රක්කන්තු දේසනం චරං රක්කන්තු මං පරති ර්මය ශ්‍රවණය කරපු හැම දෙනාටමත් දායකත්්‍යයෙන්කතු වෙච්ච හැම දෙනාටමත් නැත්ත එ ම් කාරිම්ඩලේ හැම දෙනාටමත් එදුක් නීරෝගේ සම්පත්තිය චිරජීවනය ලැබෙත්වා කායික මානසික සෝපත්භාවය ඇතිවෙත්තුවා. හැම දෙනාටම ධර්ම අවබෝධය තුළ සැනසීම ලබන්නට මේ උතුම් ධර්ම දානමය කුසලේ හේතුවෙත්වා වාසනාවෙත්තුවා සියල්ලෝ නිවනිින් නිවෙත්වා කියල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා, සම්බුදු සරණයි.